අයිබෝවන් අදත් සූදානම් පැත්තකියත් ඇත්ත කියන්නට හිරු රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් මම අනුරුද්ධ රත්නායක මම ප්‍රසාදි නිමන්තිකා විජයරත්න ප්‍රථම නවධානය හිරු ප්‍රවෘත්ති සිරස්තල වෙත පාතාල සමාජිකයෙකු එල්ල කළ වෙඩිපහරකින් කුරුණෑගල පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයෙක් මරුට අධිපතිගේ විරෝධය නොතකා මහබැංකුව පෞද්ගලීකරණය කිරීමේ සූදානමක් ගැන හිටපු ජනපතිගෙන් හෙළිදරව්වක් හිටපු ඇමති බැසිල් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සමාජිකත්වය ලබා ගනී ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ දේශපාලඥයෙකු දියණීගේ විවාහ මංගල්‍යයට ඉන්දිය රුපියල් බිලියන 5ක් වැය කරයි කුරුණෑගල පුත්තලම මාර්ගයේ වැලකනේ ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ සිදු වූ වෙඩිතැබීමකින් කුරුණෑගල පොලිසියට අනියුක්තව සේවය කළ උප පොලිස් පරීක්ෂකවරයෙක් ජීවිතක්ෂයට පත්ව තවත් නිලධාරීන් දෙදෙනෙකු බරපතල තුවාල ලැබුවා. වෙඩිතැබීමට සම්බන්ධ එක්සැකකරුවෙක් ගිනි අවියක්ද සමග අද පෙරවරුවේ පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිසිය පැවසුවේ ඔහු ප්‍රබල පාලතාල කල්ලි සමාජිකයෙකු බවයි. කොළඹ ප්‍රදේශයේ පුත්කලෙකුට අයත් සුඛෝපභෝගී මෝටර රථයක් කිසියම් පිරිසක් විසින් පැහැරගෙන ගොස් තිබුණේ මීට මාස 3කට පමණ ඉහතදී. එම මෝටර රථය කුරුණෑගල පුත්තලම මාර්ගයේ වැලකනේ ප්‍රදේශයේ හෝටලයක් අසල සැරිසරන බවට එහි හිමිකරු විසින් GPS තාක්ෂණය ඔස්සේ හඳුනාගෙන තිබෙනවා. හෝටලයක නවතා තිබූ මෝටර රථය හිමිකරු විසින් සිය ඥාතියෙකු මාර්ගයෙන් පරීක්ෂා කරවා රාත්‍රී 10ට පමණ 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට දැනුම් දී තිබුණේ ව්‍යාජ අංකයක් සහිතව තම මෝටර රථය අදාළ හෝටලයේ නවතා දමා ඇති බවයි. ඒ අනුව ක්‍රියාත්මක වූ කුරුණෑගල පොලිසිය අපරාධ අංශයේ නිලධාරීන් මෝටර රථය පරීක්ෂා කිරීම සඳහා ඊයේ රාත්‍රී 10:30ට පමණ අදාළ හෝටලයට ගොස් තිබුණා. ඒ වන විටත් මෝටර රථයේ පැමිණි දෙදෙනෙකු එම හෝටලයේ ලැගුම්ගෙන සිටියා. 4:10ක් වගේ තිබු මේ කාර් එක ආවා. ඒකම ඩ්‍රයිවර් ලයිසන්ස් එක දුන්න පොත දුන්න මේ සටහන් යොදන්න කියලා එක්කෙනෙක් මරදානේ අනිත් එක්කෙනා ඇඹිලි පිටි. උදේ යනවා කියලා 4. පොලිස් නිලධාරීන් විසින් මෝටර රථය පරීක්ෂා කිරීමේදී මෝටර රථයට අදාළ ලිය කියවිලි ව්‍යාජ ඒවා බවට හඳුනාගෙන තිබෙනවා. මෝටර රථය පිළිබඳ දුරකථන ඇමතුම ලබා දුන් පුද්ගලයාද හෝටල් පරිසරයට පැමිණ තිබුණේ ඒ අතරතුරයි. මම ගිහලා කතා කරා පොලිසිය මහතුත් කතා කරා ඒ දෙන්න එළියට ඇවිල්ලා වාහනේ කාටම ඇවිල්ලා බලපත්‍ර හරින බල්ල ඒගොල්ල මොකක් හරි මේ වුණා. ඒකව නාපෝ වේගල්ලෝ එක් කරගෙන එන්න උඩට ගියා. මම ඉතින් මෙතන හිටිය මොයි අර නිකන් හරි ඉන්නේ. සායම් මහත්තයා ඒ කට්ටිය තව වට වෙලා හිටියන ගොඩ. ඒ අතරතුරේ තමයි එනකොට සද්ද ඇහුණා. අපි ඒකම වෙඩි තියද්දි අපි පැන්නා. එහිදී සැකකරුවන් පොලිසියට වෙඩි තබා ඇති අතර පොලිසිය එල්ල කළ ප්‍රතිප්‍රහාර හමුවේ සැකකරුවන් මෝටර රථය දමා පලා ගොස් තිබෙනවා. වෙඩි හුවමාරුවේදී පොලිස් නිලධාරීන් 3 දෙනෙකුට බලපෑම් තුවාල සිදු වුණා. තුවාල ලැබූ එක් පොලිස් නිලධාරියෙකු පලා යන සැකකරුවන් පසුපස ලුහුබැඳ ගියද ඔවුන් අල්ලා ගැනීමට හැකි වී නැහැ. සැකකරුවන් හෝටලේ තාප්පෙන් පැන ප්‍රධාන මාර්ගය ඔස්සේ කුරුණෑගල දෙසට දිවගොස් ඇති බව කුරුණෑගල පොලිසිය පවසනවා. වෙඩි ප්‍රහාරයට ලක් වූ පොලිස් නිලධාරීන් 3 දෙනා ඇතුළත් කෙරුණේ කුරුණෑගල රෝහලටයි. එහිදී බරපතල තුවාල ලබා සිටි 59 හැවිරිදී දසනායක රත්නබණ්ඩා නැමැති උප පොලිස් පරීක්ෂකවරයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. තුවාල ලබා සිටි පොලිස් සැරයන්වරයා මේ වන විට කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලබන අතර පොලිස් කොස්තාපල් රියදුරුවරයා බරපතල තත්ත්වයෙන් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කෙරුණා. මේ අතර පලා ගිය සැකකරුවන් අතරින් එක් සැකකරුවෙක් අද පෙරවරු 6:30ට පමණ වාරිය පොලිසියට කුරුණෑගල බලා දහවනේ වූ පෞද්ගලික බස් රථයක නැග පලා යාමට උත්සාහ කළ අවස්ථාවේ පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම අවස්ථාවේදීද සැකකරු පොලිසියට පහර දීමට උත්සාහ කර ඇති බව කුරුණෑගල පොලිසිය සඳහන් කළා. මා දෙන්නෙකුට බස් එක කරදර කළා. කතා කරලා දිද්දි පිටිපස්සෙන් එක්කෙනෙක් දුවගෙන ඇවිල්ලා එල්ලුණා. පොඩි දුරක් ගියාට පස්සේ රාළමෙක් එක්කෙනෙක් කතා කරන්න කෙරුවා. ඒ ගෝලයා කිව්වා මෙයාද කියලා අහන්න. මේ බලවට පස්සේ මෙයා හිටලා ඇදලා ගත්තා. අල්ලගත කට්ටිය. අල්ලන්නේ නේද මේ වෙටි දෙනවද කියලා කෑ ගැව්වා. මාත් එක්කව මේ මාතේලා අල්ල කතා කරලා තාප්පෙට. මේ අල්ලගත මොනසේද වෙටි දෙනවද කියලා කෑ ගැව්වා. ඕ මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ සුදු රෝහණ සහ ලොහායන අන්වර්ථ නම් වලින් හඳුන්වන දේවමුනි හැරල් රෝහණ ද සිල්වා නැමැති පාතාල කල්ලි සමාජිකයෙකු බව පොලිසිය පවසනවා. මීට මාස 4කට පමණ පෙර මහර මහේස්ත්‍රාත් අධිකරණයේ ඉදිරිපිටදී මද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු මෙන්ම පාතාල සමාජිකයෙකු වූ සුදේෂ් වසන්ත නොහොත් ලන්සියා නැමැත්තාට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවන්නේ දොහොයි. අත්තරංගුවටගත් සැකකරුගෙන් ඊයේ සිදු වූ වෙඩිතැබීම සහ මීට පෙර සිදු කළ අපරාධ සම්බන්ධයෙන් ප්‍රශ්න කරමින් සිටින බව කුරුණෑගල ප්‍රදේශයේ භාර උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළා. අනෙක් සැකකරු පිළිබඳ නිශ්චිත තොරතුරක් තවමත් අනාවරණය වී නැහැ. මේ අතර පැහැර ගැනීමට ලක් වූ බව කියන මෝටර රථය සඳහා භාවිත කළ බවට සැක කෙරෙන ව්‍යාජ අංක තහඩු 8ක් කුරුණෑගල පොලිසිය සොයාගත්තා. මීට අමතරව සැකකරුවන් සතුව තිබූ පිස්තෝල 2ක් ජංගම දුරකථනයක් සහ අදාළ මෝටර රථයද පොලිස් භාරයට ගෙන තිබෙනවා.